හරි එහෙමනම් මේ ආයුබෝවන් කියලා ඔයගොල්ලන්ව පිළිගන්නවා අපේ ඔන්ලයින් පේපර් ක්ලාස් එකේ හතරවෙනි දවසට අපිට කතා කරන්න තියෙන පේපර් එක මතක තුන කියන පේපර් එක අපි යම් තාක්ෂණික දෝෂයන් කීපයක් එක්ක හිටියත් දැන් ඒක දිවරදි කරගෙන මේ මතක තුන කියන පේපර් එකට යනවා හරි අපි පටන් ගමු පුතේ මේකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ බොහොම කාලෙත් ගිහිල්ලා තියෙන නිසාවෙන් අපිට තියෙන්නේ अमारु प्रश्न पुलवा मुखाते पुत्तलां डिस्ट्रिक्ट के पिहिता सीमित हेलरस पौद्गलिक समागम खरवल विलदामी निरतो सिटी गेल कियन खरवल इट वासे मे समागम एकतुखलागे मत बधु संदहा लियापदिंचि वेच्च समागम कियन अपिट 2022 जनवरी मासे पलवेनि तट पहत शेष लेजरे नुपुटा गन्नालादि कियला शेषांते उद्देनो ඊට පස්සේ අවසාන වශයෙන් අපේ ගානේ අපෙන් අහන්නේ මොනවද කියලා අපි බලමුකෝ මොකද මේක දීර්ඝ ගාන නමුත් මේ ගාන ඇත්තටම අපි ෆලෝ කරලා තියෙනවා 2022 පේපර් එකේ 21 යා 22 තාම තිබ්බේ නැහැ 21 ලෙවල් පේපර් එකෙත් මේ වගේම ගානක් තියෙනවා ඒ ගාන නෙවෙයි මේ තියෙන්නේ නමුත් මේ මොඩල් එකේ ගානක් තියෙනවා හරි දැන් කොහොම හරි අපෙන් අහන්නේ මුදල් ලැබීම් ජර්නලේ මුදල් ගෙවීම් ජර්නලේ මුදල් ගිතුම ණය ගැති පාලන ගිතුම වැට් පාලන ගිතුම ඒකවට වැරදි නිවැරදි කරන්න ජර්නල් සටහන් අහනවා ලාභේ නිවැරදි කිරීමේ ප්‍රකාශනයක් අහනවා ඔය යටින් තියෙන දේවල් ටික කරගන්න පුළුවන් ඒ ටික කරන්න කලින් අපි මේක රූල් කරලා ඉන්න ඕන ඒ කියන්නේ මුදල් ලැබීම් ජර්නලේ ගෙවීම් ජර්නලේ රයිට් ඕගොල්ලෝ ගෙදරින් ගාන හදලාද තියෙන්නේ කියලා මට චුට්ටක් කියන්න පුළුවන්ද එහෙම නැතුව ඇතිනේ හදපු කෙනෙක් ඉන්නවද රයිට් ඒක කෙසේ වෙතත් හරි හදුවේ නැත්නම් අපි ඉක්මනට මුදල් ලැබීම් channel එක රූල් කර ගන්නට ඕනි. ළමයි මාව ඇහෙනව නේද? ඇහෙනවා සර්. ඔයාලා ගාන රූල් කරලා නැහැ නේද රෝෂානි? රූල් කරලාද තියෙන්නේ? නැහැ සර්. රයිට් අපි ඉක්මනට ගාන රූල් කරමු. මුදල් ලැබීම් channel එක අඳිද්දී සාමාන්‍යයෙන් අපි විශ්ලේෂණ తీරු විදියට අත්පිට විකුණුන ණය ගැති ලැබීම් ආදායම් සහ වෙනත් ලැබීම් තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේ ගානේ වැට් තියෙන නිසා අපිට වැට් කියලා තීරුවකුත් රූල් කරන්න වෙනවා. හරි. එහෙනම් මේ ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට ඉතා හොඳින් දැర్శණය වෙනවා. ලැබීම් ජර්නල් එක ආකෘතිය ඔයගොල්ලෝ මේ ආකෘතිය බලලා මුදල් ලැබීම් ජර්නල් එක ඉක්මනට රූල් කරන්න. රූල් කරලා ඉවර වෙලා මට ඉවර නම් chat එකේ ඉවරයි කියලා ගහන්න. එතකම් පුතේ මුදල් ලැබීම් ජර්නල් ඉවර වුණාට පස්සේ ඔයා මුදල් ගෙවීම් ජර්නල් එක රූල් කරන්නටත් ඕනේ. හොඳේ. මේ ජර්නල් දෙකම අවශ්‍යයි රූල් කර ගන්න. රයිට්. අපි මුලින්ම මුදල් ලැබීම් ජර්නලේ වාට මේ තිරේ දැర్శණය කරන්නම් මුදල් ලැබීම් ජර්නලේ ඉක්මනට රූල් කර ගන්න. Right. දැන් අපිට වාට යලිත් මතක් කරනවා නම් මතක් කරන්න තියෙන්නේ මේ විදිහට මුදල් ලැබීම් ජර්නලේ අපි රූල් කරනවා ඊට පස්සේ මුදල් ගෙවීම් ජර්නලයක් රූල් කරනවා ඒකම අපේ ගානේ අහන්නේ හුදෙක් මුදල් ලැබීම් ජර්නලේ ගෙවීම් ජර්නලේ විතරක් නෙවෙයි මේ බලන්න මුදල් ගිණුම ණය ගැති පාලන ගිණුම හා වැට් පාලන ගිණුමත් අහනවා ඒක නිසා අපි මුදල් ගිණුම පොදු ලෙජරේට ගිහිල්ලා මේ ස්ක්‍රීන් එකේ පේන විදිහටම ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන කිරුමක් නැත්නම් ණය ගැති පාලන කිරුමක් සහ වැට් පාලන කිරුමක් විවෘත කරමු. රයිට්. දැන් අපිට ඕකේ කියලාත් කරත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ වල රූල් කරලා ඉන්නේ ඉක්මනට කරගෙන යන්තර කියලා තමයි මම හිතන්නේ ඔය කියන්නේ. හරි අපි පටන් ගමු. දැන් මේ ගානේ අපි ආරම්භයට යමු. මොකක්ද ආරම්භය අපිට කියන්නේ දීර්ඝ ගාන. පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සීමිත හෙළ රස පෞද්ගලික සමාගම කරවල වෙළඳාමේ නිරතව සිටි. මේ අකු විකුණන්නේ කරවල. මේ සමාගම එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වෙලා තියෙනවා. අපිට 22 ජනවාරි 1ට පහත ශේෂ ලෙජරෙන් උපුටගෙන තියෙනවා. පුතේ දැන් ඔයා මට කියන්න 22 ජනවාරි 1 කියලා කියන්නේ මේ ගානේ ගිනුම් කාලච්ඡේදයේ මුලද අගද? ජනවාරි 1 කතා කරන්න ඕන කවුරු හරි කෙනෙක්ගේ. මුල
මුල ජනවාරික කියන්නේ මුල එහෙනම් අපිට ආරම්භක මුදල් ශේෂය දෙනවා 200යි කියලා අපි ගන්න රුපියල් 1000 වලින් හදනවා කියලා තැන ඉන්නකෝ එහෙනම් අපි මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය දාමු මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය දාන්නේ මොන පැත්තෙන්ද මොන පැත්තෙන්ද අර පැත්තෙන් අර පැත්තෙන් එහෙනම් අපි 1 කියලා දිනේ දාලා ඊගේ ශේෂය කියලා ලියලා රයිට් ඕගොල්ලෝ ලියන්න කීයක්ද අපි ලියන්නේ 200යි වලට පේනවනේ නේද දැන් මට මේ කම්පියුටරේ ස්ක්‍රීන් එකේ ලියන්න නිසා ළමයි 1 කියලා ලියද්දි මට වැටෙන්නේ ජනවාරි 1 කියලා. නමුත් ඕගොල්ලන්ට ඒක හරියට ලියන්න පුළුවන් 1 ශේෂයේගේ 200යි. මං ගන්න රුපියල් 1000 වලින් හදන්න. ලයික්. පුතේ වාටි ඉලක්කම් පේනවනේ නේද? ගැටලුවක් නැහැ නේ මේ ඉලක්කම් වල සයිස් එක? රයිට්. අපි යන් ඊගාව එකට. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා වෙළඳ ණය ගැටියන්ගේ ශේෂය කීයද? මේ බලන්න 250යි කියලා කියනවා. දැන් එහෙමනම් අපිට දැන් වෙළඳ ණය ගැටි පාලන ගිණුමට ගිහිල්ලා ඒකෙත් අපි ආරම්භක ශේෂය දානවා 1 ශේෂයේ ඊගේ කියලා 250. පැහැදිලිද? හරි දෙය දෙක දැම්මද? කතා කරන්න ඕන ළමයි ඈ. ඉස්ස දැම්ම. දැම්ම. රයිට්. ඒකම ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා වෙළඳ ණය හිමියෝ 350යි. හැබැයි අපේ ණය හිමි පාලන ගිණුමක් මේ එක්සැමින ඇහුවේ නැහැ. ඉතින් ඇහුවේ නැති ණය හිමි පාලන ගිණුමක් අපිට ගහන්න ඕනේ නැහැ. නමුත් වාට ඉන්නම බැයි නම් මම වගේ ණය හිමි පාලන ගිණුමක් ගැහුවත් කමන්නේ නැහැ. මේ බලන්න. දැන් මම ණය හිමි පාලන ගිණුමක් ඇත්තරම ගැහුවා. ගහලා මම ඒකේ බැරපැත්තේ වාට පේනවා දාලා තියෙනවා ආරම්භක ශේෂය 350යි කියලා මේ දැම්මා. නමුත් මේ අත්‍යවශ්‍ය නැහැ. මොකද එක්සැමින අපේ ණය හිමි පාලන ගිණුමක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. හරි. අහන දෙන්නේ අපි හදන්න ඕන. අහන දෙයට විතරනේ ලකුණු දෙන්නේ. ඊට අමතරව යා කියනවා මේ වැට් පාලන ගිණුමේ බැර ශේෂයක් තියෙනවලු 40ක. එහෙනම් පුතේ වාට වැට් පාලන ගිණුමේ ආරම්භක ශේෂය ඉස්සරහට ගෙනියන්න වෙනවා. හැබැයි මොන පැත්තෙන්ද ඉස්සරහට ගෙනියන්න වෙන්නේ? බැර පැත්තෙන් හොඳේ. බැර පැත්තෙන් 40යි. රයිට්. දැන් ඔයාලා මට කියන්නකෝ එහෙනම් මේ ගිණුම් තුනේ ආරම්භක ශේෂ දැම්මද? මුදල් පාලන ගිණුමේ 400යි, ණය ගැති පාලන ගිණුමේ 450යි, වැට් පාලන ගිණුමේ බැර 40යි. දැම්මද? ඔව් සර්. ඔව්. දාලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි ඉස්සරහට යන්න උත්සාහ කරනවා. මේක තරමක අපහසු ගානක් ඇතතරම. එතකොට ඔන්න මුල් ටික හරි. ඊට පස්සේ කියනවා ඉහත වෙළඳ ණය ගැති ශේෂය පියවීම සඳහා. දැන් ඉහත වෙළඳ ණය ගැති ශේෂය කියන්නේ කීයද කියලා මට කියන්න. කීයද? මෙන්න මේකන 250. හරි. ඔය 250 පියවන්ට 2022 ජනවාරි 20 මුදල් ලැබුණේ. දැන් ළමයි මේ ගානේ තියෙන අවාසනාවන්ත තත්ත්වය තමයි අපිට සාමාන්‍යයෙන් ගානක ජනවාරි පළවෙනිදා ඉඳන් එක දිගට ඩේට් පිළිවෙලට කියනවනේ. නමුත් මේ ගානේ එහෙම ඩේට් පිළිවෙලට කියන්නේ නැහැ. මේ ආකෘතියමයි 2021 ලෙවල් පේපර් එකේ තියෙන ගාන. හරි, ඒකේ කියනවා නුවරඑළිය දිස්ත්‍රික්කේ මොනවද එළවලු විකුණනවා කියලා තමයි ඔය 2021 පේපර් එකේ ගාන තිබේ. ඒ ගාන ෆලෝ කරලා හදපු ගානක් මේ. ඒතකොට ජනවාරි 20 අපිට ණය ගැති ශේෂය පියවන්ට සල්ලි ලැබුණා. ඒ කියන්නේ කීයක්ද ලැබෙන්නේ? 250. හරිනේ. ආ, අපිට සල්ලි ලැබෙනවා නම් මොන ජර්නලේද ලියන්නේ? මට දැන් කියන්න. සල්ලි ලැබෙනවා නම් මොන ජර්නලේද? මුදල් ලැබීම් ජර්නල්. මුදල් ලැබීම් ජර්නල්. එහෙනම් කරන්න දෙයක් නැහැ පුතේ. අපිට ගාන කියන ඕඩර් එකට ලියන්න වෙනවා. දිනේට දාන්න ජනවාරි 20 කියලා. හරි. විස්තරයට අපි ලියමු ණය ගැති කියලා. වට්ටමක් ගැන ගානේ සඳහන් වෙන්නේ. අපිට ලැබෙන වටිනාකමක් දාමු 250යි. කුමන විශ්ලේෂණ තීරුවටද වඩා උචිත? ණය ගැති ලැබීම් නේ. එන අපි ණය ගැති ලැබීම් කියන විශ්ලේෂණ තීරුවට 250 දානවා. පැහැදිලි දෙක. හරි නේද? හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? 2022 ජනවාරි 31 බලන්නකෝ. ගිණුම් වර්ෂයේ අන්තිම මේ මාසේ අන්තිම දවස් එකක් තමයි මුලින්ම කියන්නේ. සමාගම විසින් ඉහත ගෙවිය යුතු වෙළඳ ණය හිමිහා වැට් ශේෂය පියවන ලදී. ඉහත ගෙවිය යුතු වෙළඳ ණය හිමි ශේෂය කියන්නේ මෙන්න මේ කියන 350 නේ. මෙන්න මේ කියන 350 ගෙවලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තව මොනවද? වැට් ශේෂය පියවනවා. දැන් මේ බලන්න අපි වැට් ගැන කතා කරන්න කලින් ණය හිමියෝ කරලා ඉමු ඒක ලේසි. වෙළඳ ණය හිමියන්ට අපි ගෙවලා තියෙනවා 350. අපි ඒක දාමු. දැන් පුතේ ඔයා මට කියන්න ණය හිමියන්ට 350 ගෙව්වනම් අපි මොන ජර්නලේද ලියන්න ඕන? අපි ගෙවලයි තියෙන්නේ. ගෙවීම් ජර්නල්. මුදල් ගෙවීම් ජර්නල්. එහෙනම් අපි මුදල් ගෙවීම් ජර්නල්ට ගිහිල්ලා කරන්න දෙයක් නැහැ දිනේ ජනවාරි 31 කියලා ලියමු. විස්තරයට අපි ලියමු ණය හිමියෝ කියලා. ගෙවලා තියෙන වටිනාකම මට මතක නැහැ කීයද ගෙවපු වටිනාකම. ඔයාලා කියන්න ඕන. ණය හිමියන්ට කීයක්ද කිව්වේ? ආරම්භක ශේෂය. කීයද?
අතුන්සිය පණහයි වඩා උචිත විශ්ලේෂණ තීරුව ණය හිමි ගෙවීම කියන විශ්ලේෂණ තීරුව. හරිනේ. ඔන්න ඒකත් දැන්. දැන් මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේ වැට් පාලන කිරුමේ ආරම්භක බැර ශේෂය 40ක් ගෙවලා තියෙනවා. දැන් පුතේ වා තේරුම් ගන්නද වැට් පාලන කිරුමක ආරම්භයේ බැර ශේෂය තියනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? වැට් පාලන කිරුමේ ආරම්භක බැර ශේෂයක් තියනවා කියලා අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නේ අපේ ගිණුම් කාලච්ඡේදය එහෙම නැත්නම් මේ මාසේ පටන් ගන්න වෙලාවේදී අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වැට් මුදලක් තියෙනවා කියන කාරණේ. මම කියන එක පැහැදිලිනේ. කීයක්ද ගෙවිය යුතු වැට් මුදල විදියට තිබේ? 40යිනේ. 40නේ. හරි නේද? දැන් ඒ 40 අපි ගෙවුවා කියලයි මේ කියන්නේ. හරි. එහෙනම් දැන් අපි අංකෝ ඒ 40 ගෙවලා දාන්නට. රයිට්. එතකොට ඒ 40 ගෙවනවා නම් අපිට ඒක ලියන්න වෙන්නේ මුදල් ගෙවීම් ජර්නලේ ඇතුලේ. අර වගේම දිනේ ජනවාරි 31 කියලා දාමු. මුදල් ගෙවීම් ජර්නලේ ඇතුළේනේ ලියන්න වෙන්නේ දිනේ ජනවාරි 31. අපි විස්තරයට ලියමු වැඩ් ගෙවීම කියලා. කීයක්ද ගෙවලා තියෙන්නේ? 40යි. එතකොට වටිනාකම් තීරුවට අපි දාමු 40යි. 40නේ ළමයි තිබ්බේ. කතා කරන්න 40ද? ඔව් සර්. 40යි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඔය 40 ලියන්නේ මොන විශ්ලේෂණ තීරුවේද? මම දන්නවා මේ පන්තියේ ඉන්න ළමයිගේ අති බහුතරය පෙළඹෙනවා ඔය 40 ගිහිල්ලා ලියන්න වැට් තීරුවේ. හා නැද්ද? අට හිතෙන්නේ කොහේ ලියන්න ඕන කියලාද? වෙනත් ගෙවිවලද සර්? වෙනත් ගෙවීම් තීරුවේ ලියන්නේ. හොඳටම මතක තියාගන්න මෙතන මේ ගෙවීම් විශ්ලේෂණේ වැට් කියන එකට වැටෙන්නේ අපි උදාහරණ කිදෙට හිතන්න අපි අත්පිට ගණුම් කරනවා. ගණුම් ඇතුලේ වැට් තියෙනවා. අන්න වැට් කියන තීරුවට දාන්න. අපි කිසියම් වියදමක් වෙනුවෙන් ගෙවීම් කරනවා. ඒකේ වියදම ඇතුලේ වැට් තියෙනවා. අන්න වැට් තීරුවට දාන්න. එහෙම නැතුව අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වැට් මුදල මුදලින් ගෙවද්දී ඒක වැට් තීරුවේ දාන්නේ නැහැ පුතේ. ඒක දාන්නේ වෙනත් ගෙවීම් තීරුවේ. හරි. නමුත් මේ ඔරිජිනල් මේ මේ ගාන අතර වෙනස් කරපු ගාන නමුත් මම අර කියන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කියලා ඔරිජිනල් පේපර් එකේ ආපු ගානෙදිත් ඇත්තටම එක්සමින සජෙස්ට් කරලා තිබේ මාකේ ස්කීම් එකේ වෙනත් ගෙවීම් වල දාන්න කියලා. නමුත් ලංකාවේ අතිබහුතරයක් ශිෂ්‍යෝ එලෝ විකාරයෙන් වැට් කියන තීරුවේ දාලා තිබ්බා. අනුකම්පා සහගතව හරියක් දීලා තිබ්බා. නමුත් ඒ අනුකම්පාව හැමදාම හම්බෙන්නේ නැහැ. ඒතකොට ඔයා ඔළුවට ගන්න උනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වැට් මුදලක් ගෙවනවා නම් එය දාන්නේ මුදල් ගෙවීම් ජර්නලේ වෙනත් ගෙවීම් තීරුවේ බව ඔබ සිහි තබා ගත යුතුයි. ඔළුවට ගියාද ඒක? කතා කරන්න. හරි නේද? තේරුණා. ආ. ඊට පස්සේ අපි යනවා මෙතෙන්ට. පහත තොරතුරු 2022 ජනවාරි මාසය සඳහා අදාළ වේ. මොකක්ද කියන්නේ? විකුණුම් සහ වෙළඳ ණය ගැතිය. දැන් ඔන්න අපිට එලෝ විකාරෙන් ගන්න හදන්න බෑ. මොනවා ගැනද මේගොල්ලෝ කතා කරන්නේ? විකුණුම් සහ වෙළඳ ණය ගැතිය ගැන. හරි. ඒක ඔළුවේ තියාගන්න. අපි දැන් බඩු විකුණනවා සහ ණයටත් විකුණනවා. ඒක නිසා ණය ගැතියොත් ඉන්නවා. එක්සැමින කතා කරන්නේ මේගොල්ලෝ ගැන. මොනවද යාලා කියන්නේ? යාලා කියනවා සමාගම ශාන්ත ජෝන් වෙළඳපොලේ තොග වෙළඳුම් සඳහා දින 30ක ණය කාල සීමාවක් සහිතව කරවල ණයට විකුණුම් ලබයි. දැන් අපේ සමහර ළමයින්ට ප්‍රශ්නයක් එනවා. මොකක්ද ඔය දින 30ක ණය කාල සීමාවක් කියන්නේ? ඒ කියන්නේ මොකද්ද ළමයි? ඔයාලට හිතන විදිහට කවුරු හරි කියන්නකො. මොකද්ද දින 30ක ණය කාල සීමාවක් කියන්නේ? කාටවත් තේරුන්නේ නැද්ද පුතේ දින 30ක ණය කාල සීමාවක් කියන්නේ මොකද්ද කියලා? ඔ දින 30ක් කියන මාසයක් ඇත්ත. හා ඉතින් හරි, වෙලා යන නිසා මම කියන්න. දැන් සමාගම ශාන්ත ජෝන් කියන වෙළඳපොලේ තොග වෙළඳුන්ට ණයට විකුණනවා. හැබැයි ණයට විකුණන්නේ දින 30ක කාල සීමාවක් සහිතව. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ණයට ගත්තු වෙළෙන්දෝ අපිට ණය පියවන්නට උනා දවස් කීයක් ඇතුළත?
දවස් 30ක් ඇතුළත. එහෙනම් ණය කාල සීමාව ක්‍රෙඩිට් පීරියඩ් එකක් ඉංග්‍රීසියෙන් කියනවා. කියලා කියන්නේ අපි ණයත විකුණන දේ පියවන්න ගත කරන කාලය. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ කියනවා මුළු මුදල දින 15ක් තුල පියවන්නේ නම්. දැන් අපි දවස් කීයක්ද ඔරිජිනලි දුන්නේ? දවස් කීයක්ද දුන්නේ? 30යි. දවස් 30ක් දෙනවා. හැබැයි දවස් 15ක් ඇතුළත පියෙව්වොත් වැට් රහිත විකුණුම් වටිනාකම මත වැට් නැති විකුණුම් වටිනාකමනේ රහිත කියන්නේ නැහැ කියන්නේ වැට් රහිත විකුණුම් වටිනාකමට 100ට 10ක වට්ටමක් දෙනවා මා කියන කතාව පුතේ වාට අතිශයින් පැහැදිලි කියලා විශ්වාස කරනවා ඒ කෙසේ වෙතත් 2022 ජනවාරි 31 වෙනි අවසන් මාසයේ විකුණුම් ජර්නලෙන් උපුටා ගන්නා ලද තොරතුරු පහත පරිදි වී දැන් විකුණුම් ජර්නලේ තියෙන්නේ කොහොම විකුණන්නේ වද මොනවද විකුණුම් ජර්නලේ තියෙන්නේ मुखद Yes, නයගති පාලන හර විකුණුම් බැර. එහෙනම් අපෙන් මේ එක්සැමින නයගති පාලන ගිලුමක් ඇහුවා. අපි යන් නයගති පාලන ගිලුමට මෙන්න තියෙනවා. අපි නයගති පාලන ගිලුම හර කරනවා විකුණුම් කියලා කීයක්ද? 3600ක්. වඩා උචිතයි මෙතන දානවා නම් දිනේ ජනවාරි 31 කියලා. නේද? අපි සාමාන්‍යයෙන් ජර්නල් වල තියෙන ඒවා පිටපත් කරන්නේ මාසේ අන්තිම දිනටනේ. එහෙනම් ඔන්න ජනවාරි 31 නයගති පාලන ගිනුම හර කරනවා 3600ක් විකුණුම් කියලා විකුණුම් ගිනුම බැර කරනවා. හැබැයි මේ එක්සැමින අපෙන් විකුණුම් ගිනුම ඇහුවද? ඇහුවේ නෑ. ඒක නිසා විකුණුම් ගිනුමක් ඕනේ නෑ. මා කියන කතාව මං හිතනවා තේරුණා නේද පුතේ? හරි නේද? ඔව් සර්. රයිට්. එතකොට ඔය විකුණුම් මත අපි වැට් අය කරලා තියෙනවා 540ක්. මේ 540. දැන් ඔයා මට කියන්න ඒ අය කරපු වැට් 540ට මොකද කරන්නේ විකුණුම් විකුණුම් ගිනුමට බැරණ විකුණුම් මත වැටුත් වැට් ගිනුමට මොනවද කරන්නේ බැර කරන්නේ වැට් ගිනුමට මොකද කරන්න ඕන බැර කරන්න ඕන බැර කරන්න ඕන අපි වැට් මන්තරය කියලා ඔය හෝල් ක්ලාස් වලත් අපි කතා කරලා තියෙනවා නේද විකුණුම් විකුණුම් ගිනුමට බැරණ විකුණුම් මත වැටුත් වැට් ගිනුමට බැර කරන්න ඕන එහෙනම් අපි ඔන්න විකුණුම් මත වැට් වැට් ගිනුමට බැර කරනවා 540 දිනේ දාමු ජනවාරි 31 කියලා ජනවාරි 31 540 මොනවා කියලාද ණය ගැති පාලන කියලා එහෙනම් ඔයාගේ ණය ගැති පාලන ගිනුම ඔයා හර කරන්න ඕන 540 වැට් පාලන ගිනුම කියලා දිනේ දාමු ජනවාරි මාසේ 31 වෙනිදා මොකද හේතුව අපි අපේ ණය ගැතියන්ගේ 3600ක් විතරක් ඉල්ලලා නවත්තන්නේ නෑ 3600යි 540යි කියන දෙකම ඉල්ලනවා පැහැදිලි නේද මම විශ්වාස කරනවා ඔයාට තේරෙන්න ඇතයි කියලා හරි ඒ ටික කළාද පුතා ඔව් සර් හරි ඊට පස්සේ අපි ගානට යලිත් පසුබස ඉන්නටයි යන්නේ හරි ළමයි අද රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරින්ගේ ආයතනයේ දෙවන අධියරේ ප්‍රතිපලණිකුත් වුණා අපි ගාව ඉන්න අතිබහුතරයක් ඔය ඩබල් ඒ ටී තර්ඩ් එක ඊට කලින් ඉවර කරපු ළමයි චාටර්ඩ් ඇකවුන්ටන්සි දෙවන අධියරේ විෂයන් දෙකක් ලියනවනේ ඉතින් ඒ අයගේ රිටර්න්ස් අවුට් වෙලා ඉතින් සමහරු ප්‍රීති ප්‍රමෝදයට පත් වෙලා ඉන්නවා මේ වෙද්දී ඉතින් කෝල් කරනවා මැසේජ් දානවා ෆොටෝ එවනවා සතුටුයි ඉතින් අපිට රයිට් අපි යන්කෝ ඉස්සරහට දීපාසා රාණි යන දෙදෙනාම මුළු මුදල දින 15ක කාල සීමාවක් තුල පියවන ලදි. අපි දීපවයි රාණිව ඉවර කරගමු. දවස් කීයක් ඇතුළත ගෙව්වේ? 15ක් ඇතුළත ගෙව්වා. දැන් අපිට මතකයි කන්ඩිෂන් එක මුදල දින 15ක් තුල පියවනව නම් වැට් රහිත විකුණුම් වටිනාකමෙන් 10%ක වට්ටමක් දෙනවා. දැන් පුතේ හොඳට බලන්න දීපා දිහේ. දීපා අපිට කීයක්ද ගෙවන්න තිබ්බේ? සමස්තය කීයක්ද ගෙවන්න තිබ්බේ? සමස්තය කීයක්ද ගෙවන්න තිබ්බේ? 1200ද නැත්නම් 1200ද නැ 180ද කතා කරන්න ළමයි
එක්දස් දෙසිය තන එකසිය අසුවයි. ඒ කියන්න එක්දස් තුන්සි අසුවක් දීප දෙන්න තියෙනවා. හැබැයි මේ දීපා වල ඔන්න කොහේ හරි කොලේක හරි කමන්නේ ලියාගන්න එක්දස් තුන්සි අසුවක් මේ දීප දෙන්න තිබ්බා. හරි. දීප දෙන්න තිබ්බා එක්දස් තුන්සි අසුවක්. එතකොට පළවෙනි දවස් 15 ඇතුලේ දීපා අපිට සල්ලි දෙනවද? ඔව්ද නැද්ද? ඔව්. ඔව්. පළවෙනි දවස් 15 ඇතුළත සල්ලි දුන්නොත් අපි යාට වට්ටමක් දෙනවා. කොච්චරක්ද දෙන වට්ටම? වැට් නැති විකුණුම් වටිනාකමෙන් 10%යි. දැන් දීපාගේ වැට් නැති විකුණුම් වටිනාකම කීයද? 1200යි. එහෙනම් ඈට අපි දෙන වට්ටම කීයද? 120. Very good. අපි යාට දෙන වට්ටම 120යි. එහෙනම් දුම් වට්ටම් කොලම් එකේ දීපට දාන්න මුදල් ලැබීම් ජර්නල් 120යි. හරි. 120. ණය ගැති දීප දිනේ අපි දන්නේ නේ. දිනේ දන්නේ නේ. ණය ගැති දීප දුම් වට්ටම 120යි. එතකොට ඔයාම දැන් මට මොහොතකට පෙර කිව්වා දීපා අපිට දෙන්න තියනවා 1200 දන 180 1380. ඇය අපිට 1380ක් දෙන්න හිටියා. නේද? 1380ක් දෙන්න හිටියා. ඉන්න මං ටයිප් කරන එක වාට පේන්න මම සලස්වන්න. ඇය අපිට 1380ක් දෙන්න හිටියා. හරි? මම මේ ටයිප් කරපේක වාට පේනවා. හැබැයි අපි ඇයට 120ක වට්ටමක් දුන්නා. එහෙනම් එයාගෙන් දැන් හම්බෙන්නේ සල්ලි වලින් 1380 වරින 120. එහෙම නේද? ඔව් සර්. ඒ කියන්නේ 1260. right. එහෙනම් අපි ණය ගැති ලැබීම් තීරුවේ තියෙනවා 1260යි. ඔන්න අපි ණය ගැති දීපට අදාළ ගැලපීම තිබ්බා. එහෙනම් ණය ගැති දීපට කළා වගේම අපි අනිත් ණය ගැතියවත් බලමු. කවුද අනිත් ණය ගැතිය? දවස් 15ක් ඇතුළත දීපා විතරක් නෙමෙයි තව කෙනෙක් දීලා තියෙනවානේ. රාණිනි රාණි. ඈ ණය ගැති රාණි. රයිට්. රාණි වැට් නැති වටිනාකම 800ක් තිබ්බා. එතකොට රාණිට අපි දෙන වට්ටම කීයද පුතේ? කතා කරන්න කතා කරන්න. 80. 80යි. එතකොට රාණි අපිට දෙන්න තියෙනවා 800 දන 120 920. 920න් අපි 80ක් රාණිට වට්ටමක් දීපුවාම රාණිගෙන් ලැබෙන්නේ 920 ඍණ 80. ඒ කියන්නේ කීයද? කීයද රාණිගෙන් ලැබෙන්නේ? 840. 840යි. 920 ඍණ 80. කොහමද සර් 920ක් ආවේ? මෙන්න මේ 800 දන 120. 920යි. ඒ 920න් 80ක වට්ටමක් දෙනවා කියන්නේ 920 ඍණ 80. ඒ කියන්නේ 840යි. එහෙනම් ණය ගැති ලැබීම් තීරුවෙත් අපි ගිහින් දා ගන්නවා 840යි කියලා ණය ගැති රාණි කෙනි. හරිනේ. ඒ කතාව පැහැදිලි. ඊට පස්සේ ණය ගැති රාණිට පස්සේ ඊගාවට ඉන්නේ සුරංගනි. දැන් අපි දීපව දැම්මා රාණිව දැම්මා. දීපයි රාණි දැම්මට පස්සේ ඉන්නේ සුරංග. දැන් සුරංග මොකද කරලා තියෙන්නේ? මේ බලන්න ගාන ඉතා පැහැදිලිව කියනවා දීපා සහ රාණි යන දෙදෙනා මුළු මුදල දින 15ක කාල සීමාවක් තුල පියවන ලදී. කෙසේ වුවද සුරංග විසින් 1200ක් පමණක් ගෙවන ලදී. මේ සුරංගගේ 1600 සුරංග අපිට 1200ක් ගෙවලා තියෙනවා. දවස් 15 ඇතුලේ ගෙවපු නැති නිසා ණය ගැති සුරංගගෙන් ලැබෙන 1200ට කිසිදු වට්ටමක් හම්බෙන්නේ නැහැ. ණය ගැති ලැබීම් තීරුවට 1200ක් දානවා. පැහැදිලිද? මේ ටික දාලාද ණය ගැති සුරංග කියලා? හරි නේද පුතේ? හරි මම කඟ වේනා වගේ කියාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. ඔයා කරන්නට ඕන. ඒක නිසා මගේ වේගය පාලනය කර ගැනීමත් ඔබ සතු දෙයක්. මම වේගින් වැඩියෙන් වේගෙන් කරනවා නම් අපි අඩුම ගානේ මේ ගාන අද හදලා ඉවරයක් කරන්නට ඕන. හරි හැමෝම හරි කියලා විශ්වාස කරනවා. අපි ඊට පස්සේ ඉස්සරහට යමු. මෙම සමාගම සතුව කරවල අලවිසල කල්පිටියේ ඇති අතර. කරවල අලවිසලකුත් තියෙනලු කොහෙද? කල්පිටියේ ඇති අතර.
එහි සියලු විකුණුම් තොග වෙළඳුන්ට අත්පිට මුදලට සිදු කෙරේ. අන්න බලන්න අත්පිට මුදලට තමයි අපි තොග වෙළඳුන්ට විකුණන්නේ. මාසය සඳහා අත්පිට විකුණුම් 100යට 15ක් වූ වැට් සහිතව 529,000ක් විය. අන්න බලන්න දැන් අපිට සල්ලි හම්බෙනවා. අත්පිට විකුණලා සල්ලි හම්බෙනවා. වැටුත් එක්ක 529,000. පුතේ ඔයාට පුළුවන් ද මට මේකේ වැට් ටික ගලවලා කියන්න? ඒ කොහොමද? දැන් හිතන්න අපි 100කට විකුණන්නේ. වැට් 15යි. වැටුත් එක්ක එහෙනම් 115යි. හරි නේද? මම කියන කාරණේ තේරෙනවනේ. 100කට වික්කා 15ක් වැටුත් එක්ක 115යි. දැන් මේ ගානේ අපිට විකුණුම් දෙන්නේ වැටුත් එක්කද? ඔව්ද නැද්ද? ඔව්. වැටුත් එක්ක කීයද? 529. එහෙනම් දැන් මට ඔයා හොයලා දෙන්න 115ක් කියන්නේ 529 නේ. වැට් නැතිව කීයද? 460. කීයද? 460. කොහමද 460 හොයාගත්තේ? මෙන්න මේ 515 බෙදෙනවා 115. වෙරි ගුඩ්. ගුණ කරනවා 100. එතකොට එනවා 460. වැට් නැතුව 460. වැට් ටික වාට හොයාගත්තා. ඇයි 460ෙන් 115? 460ෙන් 115ක් කියන්නේ 69යි. නිකමට බලන්න 460ට 69 එක්කව කරලා 529 එනවා. එකගයි නේද? මම මේ කරපු ඉතා කුඩා මේ චූටි පෙර වැඩේ වාට තේරුණා ඇතේ කියලා මම විශ්වාස කරනවා. හරිනේ. එහෙනම් කොහොම හරි ගමන්නේ. අපි දැන් අත්පිට විකුණලා 460කට විකුණලා තියෙනවා 69ක වැට් එක්ක 529යි. හරිනේ. එහෙනම් මුදල් ලැබීම් ජර්නලේ ඇතුලේ දාමු අත්පිට විකුණු. හරි. කොහොම හරි ගමන්නේ අපිට හම්බෙච්ච සමස්තය කීයද? 529යි. ඒ 529ෙන් දැන් අත්පිට විකුණුම් කොලම් එකට දාන්නේ කීයද? 529ක් වික්ක තමයි. 460. 460යි. මොකද අපි විකුණුම් ගිණුමට තියන්නේ හැමතිස්සෙම වැට් නැතිව. එහෙනම් හොඳට මතක් තියාගන්න විකුණුම් ගිණුමට ගෙනියන්නේ වැට් නැති ප්‍රමාණය කීයද පුතේ? වැට් නැති ප්‍රමාණය කිව්වේ 460. 460යි. ඉතුරු ප්‍රමාණය. ඉතුරු ප්‍රමාණය කියන්නේ කීයද? වැට් ප්‍රමාණය 69යි නේ. වැට් ප්‍රමාණය ලියනවා කොහෙද? වැට් තීරුවේ. වැට් ප්‍රමාණය ලියනවා වැට් තීරුවේ. හරිද? පැහැදිලි නේ. ඒක හරි ෂෝක් එකක්. ඒක ගැන ඔයාගේ අවබෝධය අතිශයින් වැදගත්. අපි යන්කෝ තව චුට්ටක් ඉස්සරහට. රයිට්. ඊට පස්සේ අපිට මොකද්ද කියන්නේ? ඒක අතන්දරේ හරි. ඒකට අපි යන් ගැනුම් සහ වෙළඳ ණය හිමිය දිහා බලන්න. අපි ඊගාව පිටුවට යන් ගැනුම් සහ වෙළඳ ණය හිමිය. සමාගම සුළු පරිමාණ දීවරයන්ගේ අත්පිට මුදලට මහා පරිමාණ පොඩ තේරුම් ගන්න සුළු පරිමාණ දීවරයන්ගේ දැන් මේ ගැනුම් සහ වෙළඳ ණය හිමිනේ අපි ගන්න හදන්නේ. සුළු පරිමාණ දීවරයන්ගෙන් අත්පිට මුදලට ගන්නවා මහා පරිමාණ කරවල සැපයුම් කරුවෝ කෝණ කරෝලිස් ට්‍රේඩර්ස් වෙතින් ණය පදනමට ගන්නවා. මාසය තුල කරෝලිස් කරෝලිස් ට්‍රේඩර්ස් වෙතින් ණයට ගැනුම් 100ට 15ක වැට් ඇතුළත්ව 1520යි 875ක් විය. දැන් පුතේ අපිට දශම එනවා. මොකද අපි දහස් වලින් ගාන හදපු නිසා. හරි කොහොම හරි කමන්නේ ණයට ගැනුම්. දැන් ණයට ගැනුම් අපි ලියන්නේ ගැනුම් චර්නලේනේ. මේ එක්සැමින අපෙන් ගැනුම් චර්නලයක් ඇහුවද? ඇහුවේ නෑ. ණය හිමිපාලන ගිණුමක් ඇහුවද? නැහැ. ඇහුවේ නෑ. ඇත්තටම ණයට ගැනුම් වල දිත්ව සටහන මොකද්ද? ගැනුම් අර හිමිපාලන බෑ. ඒ දෙකම මේ එක්සැමින ඇහුවේ? ඇහුවේ නෑ. ඇහුවේ නෑනේ. අහලා තියනවද? නෑනේ. නැහැ. අහලා නෑනේ. එහෙනම් අපිට ඒ සම්බන්ධව ගොඩනැගීමේ අවශ්‍යතාවයක් නෑ. නේ? කියන්නේ මෙන්න මේ ණයට ගැනුම් මෙන්න මේක ගැන මං හිතන්නේ අපි කම්පා විය යුතුයි කියලා. මොකද එක්සැමින අහන්නේ නේ අපි. අහන්නේ. ඊට පස්සේ කරෝලිස් සමාගමට ගෙවිය යුතු 605ක ශේෂයක් පියවීම සඳහා. දැන් මේ කරෝලිස්ගේ මෙච්චර ලොකු ගාණක් ණයට අරගෙන පස්සේ අපි එයාට ගෙවන්න තියෙන 605ක ශේෂය ගෙවනවා. හැබැයි 5000කට වට්ටමකට යටත් 600ක් තමයි ගෙවන්නේ. ඒක අපි ලියන්න වෙනවා. මොකද ණය හිමියට සල්ලි ගෙවනවනේ. ණය හිමියෙන් ගන්න ප්‍රමාණය අපිට වැඩක් නැහැ. මේ ගාණේක අහන්න නැති හින්දා. ඒතකොට කරෝලිස් සමාගමට ගෙවන 605 අපි සටහන් කරමු. රයිට්. අපි යම් මුදල් ගෙවින් ජර්නලෙට.
අපි ණය හිමි කරෝ ලිස්ට් එක ගෙවනවා දිනේ ගැන ගානේ සඳහනක් නැහැ අපි ලියමු ණය හිමි කරෝ ලිස් වට්ටම 5යි 600ක් තමයි ගෙවන්නේ නේද එහෙනම් ණය හිමි කරෝ ලිස් ලද වට්ටම 5යි ගෙවන ප්‍රමාණය 600යි ණය හිමි ගෙවීම 600යි ටක් ගාලා දාන්නක මුදල් ගෙවීම ජර්නලේ ප්‍රමාණය පුතේ කරෝ ලිස් කියදේ හරිද ළමයි හරිනේ රයිට් ඉස්සරහට යන්න ඊට පස්සේ සුළු පරිමාණ දීවරයන්ගෙන් කළ අප්පිට ගණන් රුපියල් 600ක් විය මෙම ගණන් සඳහා වැට් අදාළ නොවේ ආ ඒකනම් සුළු පරිමාණ දීවරයන්ගෙන් අප්පිට ගණන් කරලා තියෙනවා ඒකට වැට් අදාළ වෙන්නේ නැහැ කියලා කියනවා අපිට චැට් එකක් වෙනවා හරි සර් කියලා රයිට් අප්පිට ගණන් කරලා තියෙනවා 600ක් වැට් අදාළ නැහැ එතකොට මුදල් ගෙවීම් ජර්නල්ට යම් අපි දාමු අත්පිට ගැනු එහෙම නැත්නම් ගැනු කීයද වටිනාකම 600යි අත්පිට ගැනුම් තීරුවට අපි දාමු 600යි ඒක ඊටම ලේසි එකක් මම හිතනවා ඔයගොල්ලෝ එක කරන් දැතියි කියලා හරි ඉස්සරහට යන්න වියදම් සහ අමතර ආදායම් මේක අමතරව මේගොල්ලන්ට යම් යම් වියදම් ගිහින් තියෙනවා අමතර ආදායම් තියෙනවා බලන්න මොනවද කියන්නේ කියලා මාසය තුලදී ගෙවන ලද මෙහෙයුම් වියදම් 298ක් විය. ආ මාසය තුලදී ගෙවන ලද මෙහෙයුම් වියදම් 298යි. පුතේ ගෙව්වා නම් අපි මොන ජර්නලේද දාන්නේ? මුදල් මුදල් ගෙවීම් ජර්නලේ. අපි ලියමු මෙහෙයුම් වියදම් කීයද ගෙව්වේ 298යි. වඩා උචිත විශ්ලේෂණ තීරුව මොකද්ද දරුවෝ මෙහෙයුම් වියදම් ගෙවලා තියෙන්නේ වඩා උචිත එක? වෙනත් ගෙවීම් වෙනත් ගෙවීම් නෙවෙයි. प्रवाहने समागम लागन इतकोट ඔයා මත කියන්නේ ඕක ලැබීමක්ද අපේ ගෙවීමක්ද ලැබීම අපේ ලැබීම සමහර ළමයිට හිතෙන්නේ ගෙවීමක් කියලා ඕක අපිට ලැබීම කීයක්ද ලැබුණේ 54ක් ලැබුණා අපි මේ කරවල විකුණලා නිකන් හිටියෙත් නෑ කරවල ප්‍රවාහණය කරලා දෙනවා එහෙනම් මුදල් ලැබීම් ජර්නලේ ඇතුලේ ලියමු අපි ප්‍රවාහන ආදායම කීයක්ද ආවි 54ක් ආයේ මොකද්ද පුතේ උචිත විශ්ලේෂණ තියෙන්නේ ලාභය දීලා තියෙනවා ඒ ටික ළමයි ගානේ ආයිති වෙන්නේ දෙකට සහ තුන කියන කොටස් වලට අපිට පළවෙනි කොටසට ඔය කරපු ටික හොඳටම ප්‍රමාණවත් ඕගොල්ලෝ මේවා ටික එක්කහුව කරන්න ඕන. හරි. ටාස් ගාලා මුදල් ලැබීම් ජර්නලේ ගෙවීම් ජර්නලේ ඉක්මනට එක්කහුව කරලා මට ඉවර නම් ඉවරයි කියලා කියන්න. නැත්නම් අපි එක්කහුව කරමුද? ටක් ගාලා එක්කහුව කරමු. දුම් වට්ටම් තීරුව කීයද තේන්නේ? 200යි. 200යි. රයිට්. අත් පිට විකුණු නැහැ නේ? නැහැ නේ? ने?
ඇත්තටම ණය ගැති ලැබීම අපිට අර්ථිත වික්‍රමක් නේද අර්ථිත වික්‍රම 460 නේ මම දාගෙන තිබ්බේ ණය ගැති ලැබීම වල මේක වැරදි ඒතර අර්ථිත වික්‍රමුන් තියෙනවා 408යි හරි නේද ඔව් ණය ගැති ලැබීම 3550 very good ආදායම් 54යි වැට් 60යි ඒ වගේ ආයෙ බලන්න දෙයක් නැහැ නේ ආදායම් 54යි වැට් 60යි වෙනත් ලැබීම් කිසිවක් නැහැ मुदल මුදල් ගෙවීම් ජර්නලේ මං හිතන්නේ ලදවට්ටම් තීරුව එකතු වෙන්නේ 5යි අත්තිට ගණුම් 600යි නැත්ද බලන්න මේ වගේ එකතු වුණ හරියද කියලා අත්තිට ගණුම් 600යි ණය හිමි ගෙවීම් 950යි වියදම් 298යි වැට් නෑ වෙනත් ගෙවීම් 40යි එතකොට වටිනාකම් තීරුවේ සමස්ත එකතුව 1888යි හරිද හරිද දැන් අපි මේ වලජරේට පිටපත් කරමු මුලින්ම යම් මේ දුම් වට්ටම් තීරුව එකතුව දැන් ඔයා මට කියන්න දුම් වට්ටම් තීරුව එකතුව 200යි දුම් වට්ටම් වල දිත්ත සටහන මොකද්ද දුම් වට්ටම් කියන මාර නයින් බලන්න බැරි දුම් වට්ටම් හරබව ඇත්ත ණය කවුද බැ ණය ගැති පාලනයි බැර වෙන්නේ නේ ඉතින් වාග් ඇඳපු ණය ගැති පාලන කිරුම බැර කරන්න දුම් වට්ටම් කිරුම කියලා 200ක් වඩා උචිතයි ළමයි අපි මේ සටහන තියන්නේ මාසේ අන්තිම දිනේට ජනවාරි 31 වෙනිදා දුම් වට්ටම් කිරුම කියලා ණය ගැති පාලන 200ක් බැර කරනවා හරිද හරි සර් හරි ඊට පස්සේ අපි යලිත් අපි ගාණේ මුදල් ලැබීම් channel එකට ගියොතින් අත්පිට විකුණුම් තීරුව එකතුව 460යි මේ 3550 ණය ගැති ලැබීම් ආදායම් 54 සහ වැට් 69 අපි පිළිවෙලින් පිටපත් කරමු අත්පිට විකුණුම් 460යි එහෙනම් ඔයාගේ මුදල් පාලන ගිරුම හර කරන්නට ඕන විකුණුම් ගිරුම කියලා 460ක් හරි නේද දිනේ විදිහට අපි පාවිච්චි කරන්නේ මාසේ අන්තිම දිනේ ජනවාරි 31 මං හිතන්නේ විකුණුම් කියලා 460. අතරම විකුණුම් ගිරුම එක සැමින අහන්නේ නැහැ. රයිට්. එතකොට ඒ තීරුව අපි පිටපත් කළා. ඊගාවට ණය ගැති ලැබීම් තීරුව එකතු 3550ක් පිටපත් කරමු. ඒකත් මුදල් පාලන ගිරුම හර කරනවා 3550 මොනවා කියලාද? ණය ගැති පාලන කියලා. හරිනේ? රයිට්. ඊට පස්සේ ආදායම් තීරුව එකතුව 54යි. ඒ 54ත් අපිට මුදල් පාලන හර කරන්නට පුළුවන් ආදායම් ගිනුම් කියලා ජනවාරි 31 දාතමින් දාතමින් කියන්නේ දිනේ ඊගාවට වෙනත් ලැබීම් ගිනුම් එහෙම නැත්නම් වැට් කියලා ඇත්තටම වරහන් ඇතුළේ වැට් කියලා ලිව්වත් කමක් නැහැ අපිට හම් වෙලා තියෙනවා 69ක් ඔන්න මුදල් පාලන ගිනුමේ හර පැත්තට එන අයිතම පිටපත් කරන අනිත් ගිනුම් එකක්වත් එක්සැමින අහන්නේ නැහැ හැබැයි වැට් පාලන ගිනුම අහන ඒකින් නම් මුදල් පාලන හර වෙච්ච මේ 69 වැට් පාලන ගිරුම වට දර කරන්නට සිද්ධ වෙනවා ජනවාරි 31 දිනේ මුදල් පාලන කියලා 69ක් නේද එහෙනම් ඔන්න අපි වැට් පාලන ගිරුම ජනවාරි 31 දිනෙන් බැර කළා 69ක් මුදල් පාලන කියලා ඒක මුදල් පාලන ගිරුම හර වෙලා තියෙනවා වැට් කියලා 69ක් ඒක තේරුණාද සර් ණය ගැති බැර කරන්නේ නැද්ද? මොකද ණය ගැති බැර කරන්නේ නැද්ද කියලා විශ්විත අහන්නේ. 3550. මුදල් පාලන ගිනුම හර කරලා ණය ගැති. ණය ගැති පාලන බැර කරන්න ඕන මේ 3550. රයිට්. අපි ණය ගැති පාලන ගිනුම බැර කරන්න ඕන 3550. මුදල් පාලන කියලා. හරිනේ මෙන්න මේ සටහන් නේද ඔයා අහන්න ඇත්තේ. ඔව් සර්. හරි. ඔන්න මම බැර කළා. හරි. ඊට පස්සේ එච්චරනේ. ඒ ටික හරි.
ඊට පස්සේ මුදල් ගෙවීම් ජර්නල්ට යන්න. මුදල් ගෙවීම් ජර්නල් වලට ලදවට්ටම් තීරුව එකතුව තියෙනවා පහයි. ලදවට්ටම් තීරුව එකතුව පිටපත් කරන්න පුතේ ලදවට්ටම් බර නයිහිමි පාලනහර. අපෙන් එක්සැමින ලදවට්ටම් ගිරුමක් ඇහුවෙත් නැහැ. නයිහිමි පාලන ගිරුමක් ඇහුවෙත් නැහැ. එහෙම නේද? ඇහුවේ ඒක නිසා අපිට ලදවට්ටම් වලින් ඇති වැඩක් නේ. අත්පිට ගණුම් 600 නයිහිමි ගෙවීම් 950 වියදම් 298 සහ වෙනත් ගෙවීම් 40 අපි පිටපත් කරමු. අත්පිට ගණුම් 600යි. අත්පිට ගණුම් 600 අපේ මුදල් පාලන ගිණුම බැර කරන්නට උන. හරි. අපි මුදල් පාලන ගිණුම බැර කරමු. ගණුම් කියලා 600ක්. එක ගයි නේද ළමයි? හරිනේ. හැබැයි අපෙන් ගණුම් ගිණුමක් මේගොල්ලෝ ඇහුවේ නැහැ. තව මොනවද අපි ගෙවලා තිබ්බේ? ණය හිමි පාලන සඳහා ගෙවලා තිබ්බා 950ක්. හරි නේද? කවුරුත් කතා කරන්නේද නැත. වියදම් සඳහා ගෙවලා තිබ්බා මගේ මතකේ හරිනම් 298ක්. නමුත් අපි වියදම් ගිණුම් අහන්නේ. ඊට පස්සේ තව 40ක් වෙනත් ගෙවීම්. එහෙම නැත්නම් අපි වැට් සඳහා ගෙවලා තිබ්බා 40ක්. බලන්න මේ ටික ඔයාලා හරියට දාගන්නකෝ. දාගෙන නැත්තම් හරිද? හරි. එතකොට දැන් අපෙන් ගණුම් ගිණුම් අහන්නේ, ණය හිමි පාලන අහන්නේ, වියදම් ගිණුම් අහන්නේ. හැබැයි වැට් පාලන අහලා තියෙනවා. එහෙනම් මේ ගෙවපු 40 අපේ වැට් පාලන ගිණුමට අපි මොකද කරන්නේ? හර කරගන්නට සිද්ධ වෙනවා නේ. අපි වැට් පාලන ගිණුම හර කරගමු. මුදල් පාලන කියලා 40ක් එකගද? හරි නේද? හරි. දැන් අපිට මුදල් පාලන ගිණුම මං හිතන්නේ තුලනය කරන්න උනත් පුළුවන්. අපි තුලනය කරලම දාමුද බලන්න. බලන්න හර පැත්ත එකතු වෙන්නේ 4333ද කියලා. ඔව් සර්. ඊට පස්සේ වෙනස කීයද කියලා අපි බලන්න උත්සාහ කරමු. මම හිතන්නේ ඕගොල්ලන්ට මට වඩා ඉක්මනින් වෙනස හොයා ගැනීමේ හැකියාව තියෙයි. 2445. කීයද? 2445. 2445යි කියලා කියනවා. යස්, හරි. අපි දානවා ජනවාරි 31 කියලා නේද? පාගේ ශේෂය කියලා. මම හිතන්නේ මට ටයිප් කරගන්න නම් chance එකක් දෙන්නේ නැති වෙයි. මෙහෙ ජනවාරි 31 ඕගොල්ලන්ට ලියන්න වෙන්නේ පාගේ ශේෂය කියලා. එහෙම නැත්නම් ශේෂය පාගේ කියලා මට ලියන්න පුළුවන් ශේෂය කියලා විතරයි. අපි ඊගේ ශේෂය ගමු හර පැත්තෙන්. 2445 ශේෂය ඊගේ කියලා. පෙබරවාරි මාසේ පළවෙනිදායි. හරි, ඒ පැහැදිලි. ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම අපි තුලනය කරන්න උත්සාහ කළොත් මේ විදිහට නේද පුතේ වාගේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම තිබ්බේ? මුදල් පාලන ගිණුම තවදුරටත් බලන්න ඕනද කෙනෙකුට? ඕන්නම් ඕන්න. හරිනේ නේ? රයිට්. අපි ණය ගැති පාලන ගිණුමට යන්න පුතේ. හරි සර්. හරි. ණය ගැති පාලන ගිණුමත් ඕගොල්ලෝ තුලනය කළා නම් හර පැත්ත එකතුව සහ බැර පැත්ත එකතු වුණ අපිට චුට්ටක් කියාගෙන යන්න. හර එකතුව 4390ද? ඔව් සර්. ඔව්. එතකොට පහලට ගෙන යන ශේෂය වෙන්නේ 640යි කියලා ඒගොල්ලෝ කියන්නේ. වෙන්න ඇති 640යි කියලා කියනවා. රයිට්. ශේෂය 640යි. හරි.
ඊට පස්සේ මේ ණය හිමි පාලන ගිණුමේ අපිට නමුත් ළමයි එකම එක දෙයක් අමතක වෙලා ණය හිමි පාලන ගිණුමේ නෙමෙයි වැට් පාලන ගිණුමේ අපිට එක දෙයක් අමතක වුණා ඒක තමයි මේ ගානේ තියෙන සුන්දර දේ මේ එක්සැමින අපිව හිර කරන තැනක් තියෙනවා ඒ තමයි අපි අර අපිට වැඩක් නැහැ කියලා කිව්වා නේද ණයට ගැනු මෙන්න මෙතන මට හොඳට මතකයි මෙන්න මේක මම මේ කොළපාට ගාලා තියෙන මාසය තුලදී කරෝලි ට්‍රේඩර්ස් විසින් ණයට ගැනුම් 115ක වැට් එක 1520යි 875ක් කියලා කියනවා. ඒ කියන්නේ අපි 10 වලින් කිව්වොත් 1520.875යි. ඕක ඇතුලේ තියෙන වැට් ටික අපිට වැදගත්. හරි මොකද අපි වැට් පාලන ගිණුමක් අඳිනවනේ. එහෙනම් වාට සිද්ධ වෙනවා. ඔය කියන 1520.875 මම මෙතන ලිව්වොත් වෙනේද දන්නේ නැහැ. මම උත්සාහ කරනවා මෙතන අර චුට්ටක් හදලා පෙන්නන්න ඔය කියන 1520යි 875 20.875 අපි බෙදලා 115 වැඩි කරනවා 15 එතකොට අපිට තියෙනවා ඔය තුල තියෙන වැට් ප්‍රමාණය කීයද එන්නේ 198.375 තේරුණාද මන් දන්නේ මම මේ කහපාට ගාලා තියෙන තැන තියෙන ප්‍රමාණය ආයෙ කියන්නද आए किया ना राइट मम्मी किया ना लगी ये आप यार मगे अरला वाली मिन्न में तो ना गैनुंग सा वेल तो नाइ हिमी वाटर दे खरोली स्ट्रेडर्स से थी नाइ टा आराम थी ना सी ये तो पहला वक्त वेट एक एक दस पांच ये विस्साई पॉइंट अटाई हटाई भाग बढ़ो पॉइंट क्या ना भी दहास सोलिंग गाना हदर नहीं सा हर ये तो कोटो या तेरुंग गांडे आप ही सामान नहीं सी ये का बड़ू गात तो पहला वक्त वेट वेट उत्ते के कसी पहला वक्त දැන් මෙතන අපි අරන් තියෙන මේ 1520.875 කියන්නේ වැට් 1. එහෙම නැත්නම් 115. 115ක් තමයි 1520.875 කියලා කියන්නේ. හරි. මට අවශ්‍ය 15 කීයද කියලා හොයාගන්න. වැට් කීයද කියලා හොයාගන්න. මොකද අපෙන් ගණුම් ගිනු මහුවේ නැති වුණාට ණය හිමි පාල් නැහුවේ නැති වුණාට වැට් පාලන හන. එහෙනම් මේ 1520.875 තුල අන්තර්ගත වැට් කීයද? කොහොමද හොයන්නේ? මේ 1520.875 බෙදන්න 115 වැඩි කරන්ට 15 එතකොට එන්නේ 198.375 හරිද දැන් තේරුණාද ඒ තේරුණ නැද්ද මට ඔව් සර් හරි සර් කියලා ගහලා තියෙනවා හරි එහෙනම් මේ 198.375 කියන්නේ ගණුන් තුල අන්තර්ගත වැට් පුතේ අපි දන්නවා ගණුම් ගණුම් ගිනුමේ හරපැත්තේ ලියන. ඒතර ගණුම් ගණුම් ගිනුමේ හරපැත්තේ ලියනවා නම් ගණුම් මත වැට් වෙච්ච මේ 198.375 කියන එකත් ඔයාගේ වැට් පාලන ගිනුමේ හරපැත්තේ වාට ලියන්නට සිද්ධ වෙනවා ණය හිමි පාලන කියලා. මොනවා කියලා ලියන්න වෙන්නේ? ණය හිමි පාලන කියලා. හරි. එයි මේ ගණුම් මත ණයට ගණුම් මත වැට්. හරිනි. තේරුණා නේද? අපිට දිනේ දාන්න පුළුවන් මේ වටත් ළමයි ජනවාරි 31 කියලා දිනේ මාසේ අන්තිම දවසේ අපි පාලන ගිණුම වල සාමාන්‍යයෙන් සටහන් කරන්නේ. දැන් වාට ඔයාගේ වැට් පාලන ගිණුම අවශ්‍ය නම් තුලනය කිරීමේ හැකියාව තියෙනවා. අපි තුලනය කරලා දාමු. මම හිතන්නේ හරපැත්ත නෙමේ බැරපැත්ත වැඩි. බැරපැත්ත එක්කව කරපුවාම එන්නේ කීයද කියලා ඔයාලා මට චුට්ටක් කිව්වොත් හොඳයි. 410 හරි. ඊගේ වෙන්නේ ඊගාව මාසේ පළවෙනිදා. ඒ කියන්නේ ඊගේ වෙන්නේ පෙබරවාරි මාසේ පළවෙනිදා. රයිට්. එහෙනම් ඔන්න අපි ගානේ ඒ කොටස් තුන ඉවර කළා. අපෙන් අහුවා ලැබීම් චර්නල් එකේ ගෙවීම් චර්නල් එක අපි හදුවා. අපෙන් අහනවා ණය ගැති පාලන, අපෙන් අහනවා වැට් පාලන. ඊට පස්සේ අපෙන් අහුවා මුදල් පාලන. ඔන්න අපි ඒව හදුවා. මම විශ්වාස කරනවා මේ ටික පැහැදිලි ඇතයි කියලා.
Right. එහෙමනම් දැන් අපි ගානේ ඊගාව කොටසට යන්න. බලා නිදිද දන්නේ නැහැ. අවදියෙන්ද ළමයි? ඔව් සර්. ඔව් ඉතාලා හොඳයි. අවදියෙන් නම් ඉතාලා හොඳයි. Right. අපි ගානේ ඉතුරු ටික බලන්නට යන්නට උත්සාහ කරමු. Right. මොකද්ද ගානේ ඉතුරු ටික? गाने इट पास से मेरे को लगी है ना वाह उनका अध्यक्ष यान वो हम क्या ला आप इधर किना वैराधी निवृत्ति कराने का जर्नल सातान नो नालू सान लाख शेक एक ने वैरी इट पास से लाभ निवृत्ति के लिए में प्रकाशन एक उद्घाट ऐ नाम देंग वो या ला एटी का रोल कराने का उत्साह करो मनोवाद वैराधी निवृत्ति के लिए में इतना नहीं मामा थोड़ी ट्राई कर देना मेरे පෙන්නන්න පුළුවන් වේද කියලා ඔයාලට පොදු ජර්නලයක් මට අඳින්න සිද්ධ වෙනවා නේ පොදු ජර්නලේ මේ සම්පූර්ණ ආකෘතිය නෙමෙයි ළමයි මෙතන තියෙන ප්‍රශ්නයක් නෑ විස්තරය හරබර කියලා තියෙනවා පොදු ජර්නලයක් ඒත් එක්කම ලාභේ නිවැරදි කිරීමේ ප්‍රකාශනයකුත් ඒගොල්ලෝ අපෙන් අහනවා ලාභේ නිවැරදි කිරීමේ ප්‍රකාශනයක අපි කෙටුම් පශුද්ධ ලාභය දානවා එකතු කළා අඩු කළා නිවැරදි ලාභය පෙන්නනවා නේ ඔහොමනේ ලාභේ නිවැරදි කිරීමේ ප්‍රකාශනයක් අඳින්න එනම් පොදු ජර්නලයක් සහ ලාභේ නිවැරදි කිරීමේ ප්‍රකාශනය ඉක්මනට රූල් කරන්න උත්සාහ කරා. හරිද? ඉවර වෙච්ච එක මම මට කියන්න. Right, අපි ඉන්නේ අන්තිම විනාඩි 15. ඔගොල්ලෝ ඉවරයි කියලා කියනවා. නමුත් මේකට විනාඩි 15කට වඩා කාලයක් යයි. අපි යන් ගානට ගාන කියනවා 2022 ජනවාරි 31 අවසන් මාසයේ කෙටුම්පත් ලාභය 1560ක් වුණාලු. පසුව කරන විමර්ශන ලද විමර්ශනයේදී 5000 හෙළිදරව් විය කියලා කියනවා. ළමයි මේ ගාන මේ විදිහේ ගානක් ඔයාලගේ වාර විභාගයක එහෙම අහන්නට දැඩි ඉඩකඩක් තියෙනවා. බලන්න ඒගොල්ලෝ කියන ලාභය කීයද කියලා 1560යි කෙටුම්පත් ලාභේ නේ එහෙනම් අපි ලාභේ නිවැරදි කිරීමේ ප්‍රකාශනයේ කෙටුම්පත් ශුද්ධ ලාභය දාගෙන යමු වාට ලියන්න පුළුවන් කෙටුම්පත් ශුද්ධ ලාභේ 1560.3යි කියලා අපි දහස් වලින් හදමුනේ 1560 හරිනේ එකගද හරි සර් හරි ඊට පස්සේ බලන්න මේගොල්ලන්ගේ වැරදි මොනවද තියෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ පළවෙනි වැරද තමයි ලද වට්ටම් සහ දුම් වට්ටම් ගිනුමේ ශේෂ ලාභය ගණනය කිරීමේදී මග හැරිය. හොතර මතක් තියාගන්න කොහෙදද මග ඇරිලා තියෙන්නේ ලාභය ගණනය කරද්දී. එහෙම නැතුව මේ දුම් වට්ටම් ලද වට්ටම් ගිනුම ඇතුලේ ලියද්දි වැරදිලා නැහැ. ගිනුම් හරි ලාභය ගද්දී එවුව අරගෙන නැහැ. එතකොට ඇත්තටම දැන් දුම් වට්ටම් ගිරුමක ශේෂය මොන පැත්තට දෙන්නේ දැන් අපි ඉතම වේගෙන් ගිරුමක් වාට ඇඳලා වෙන්නුවොත් දුම් වට්ටම් ගිරුමක් අතරම කම්පියුටර් ස්ක්‍රීන් එකේ ගිරුමක් අඳින්න ගන්නවා කියන එකත් අභියෝගයක් නමුත් අපි බැන්දොත් මෙන්න මේ විදියට ඔන්න දැන් වාට ගිරුමක් පේනවා මේ ගිරුම තමයි දුම් වට්ටම් ගිනුම මේ තියෙන දුම් වට්ටම් ගිනුම දැන් දුම් වට්ටම් ගිනුමේ සටහන් වෙන්නේ හර පැත්තටනේ දැන් අපේ ගානේ වාට මතක නම් දුම් වට්ටම් තීරුවට ගියොතින් කොහොම දුම් වට්ටම් තීරුව මේ තියෙන දුම් වට්ටම් තීරුව එකතුව 200නේ එහෙනම් අපේ දුම් වට්ටම් ගිනුමේ හර පැත්තේ තියෙන්න ඕන 200ක් මොනවා කියලාද ණය ගැති පාලන කියලා ණය ගැති පාලන දුම් වට්ටම් ගිනුම අපිට හදන්න කියලා කිව්වේ නෑ හැදුවා නම් දුම් වට්ටම් ගිනුම ඔය විදිහටයි එන්නේ දැන් මේ ගිනුමේ වරදක් ගැන කියන්නේ
හරි හැබැයි කොහෙද එතකොට වරද? ඒ දුම් වට්ටම් ගිනුමේ ශේෂය ලාභය ගණනය කරන්න අරගෙනනේ. අතර මේක ලාභය ගණනය කරන්න කොහොමද පුතේ ගන්න? මේ ගිනුම වහනවා. අතර ලාභය ගණනය කිරීම උදෙසා. ඔය ගිනුම වහනවා නම් ඔය ගිනුම වහන්නේ කොහොමද? ඔය ගිනුම වහන්නේ කොහොමද? මතකද ඔයාලට තනි ව්‍යාපාර අවසාන ගිනුම් පාඩම වෙදි මං කිව්වා මේ ගිනුම වහන්නේ 200යි 200යි. ආයේ පාගීගේ කතාවක් නෑ. මෙතනත් ලියනවා 200ක්. මොනවා කියලාද ඒ 200 ඉස්සරහින් ලිව්වේ? ලා ඇලයිරක් ලා කියලා. ඔයාට මතකයි නේද? ඔයාට මතකයි නේද එහෙම එකක් අපි කිව්වා. එහෙනම් ලාභය ගණනය කරන්නට ගන්නවා කියන්නේ මෙන්න මේක. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ ලාලා ගිනුම හර දුම් වට්ටම් ගිනුම බැර. මම මේ කහපාට ගාපු ලාලා හර දුම් වට්ටම් බැර කියන එකයි මගේ ඇරලා තියෙන්නේ. පුතේ මං කියන එක තේරුණාද? මේ බලන්න ලාභය ගණනය කරද්දී මගේ ඇරුණා කියලා කියන්නේ. හරිද? හරි සර්. හරි. එහෙනම් අපි මේ දිත්ත සටහන ලියන්නට වෙන්නේ ලාලා හර දුම් අපි ලියන්න වෙන්නේ ලාලා හර සමාන. ඔව් ලාලා හර දුම් වට්ටම් බැර. මේ ලද වට්ටම් එකක් මේකේ ලියලා තියෙන මම ඒක ඔතනින් අයින් කරන්න. අපිට ලියන්න වෙන්නේ ලාලා ගිනුම හර කියලා. අපි ලියමු. අපිට ලියන්න වෙන්නේ ලාලා ගිනුම. වාට ඕනනම් වරහන් ඇතුලේ මේ දුම් වට්ටමයි කියන එක ඕනනම් ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ලාභ ලාභ ගිනුම තමයි අපි හර කරන්නේ. කියද්ද 200ක් කොහෙද බැර කරන්නේ? ලාලා බැර. සෝරි ලාලා හර දුම් වට්ටම් ගිනුම බැර. කොහෙද බැර කරන්නේ? දුම් වට්ටම් ගිනුම. දුම් වට්ටම් ගිනුම බැර 200යි. අතරම් පුතේ මේ වරහන් ඇතුලේ මෙතන දුම් වට්ටම් කියලා ලියනවට වඩා හොඳයි නොලියයි ඉන්න එක. ඒක උන්නේ. එතකොට වෙන්නට ඕන ලාලා හර දුම් වට්ටම් බැර. සංලක්ෂය ලියනවා දුම් වට්ටම් ලාභය ගණනේදී ලාභය ගණනයේදී මගහැරීම නිවැරදි කළා. මගහැරීම නිවැරදි කළා. මම කියලා ලියනවා. හරිද? කළාද? හරි. දැන් ඔයා තේරුම් ගන්න දුම් වට්ටම් ලාභය ගණනය කරද්දි මේගොල්ලෝ අරගෙන තිබ්බේ නෑ. දැන් අපි ගන්නවා. එතකොට දුම් වට්ටම් කියන්නේ වියදම. එහෙනම් ඒ වියදම් 200 ගන්නවා කියන්නේ ලාභය ගණනය කරද්දි ලාභය වැඩි වෙනවද අඩු වෙනවද? ලාභය අඩු වෙනවා. හරි. අනිත් අතට ලාලා හර කියන්නේ ලාභය අඩු වෙනවා. වියදමක් නේ. දුම් වට්ටම් කියන වියදම ලාභය ගන්නේ කරද්දී අරගෙන තිබ්බේ නෑ. දැන් අපි ගන්නවා. ගත්තොත් අපේ ලාභය අඩු වෙනවා. පැහැදිලි නේද? ඔව් සර්. හරි. ඒ පැහැදිලි. ඊට පස්සේ ඒත් එක්කම මේගොල්ලෝ කියනවා ලද වට්ටම් ගිනුමේ ශේෂයත් ලාභය ගන්නේ කරද්දී සැලකිල්ලට ගත්තේ නැහැ. දැන් ලද වට්ටම් ගිනුමේ ශේෂය කීයද තිබ්බේ? 5යි නේද? ඔව් සර්. 5යි. එහෙනම් ඒ පහ නේ වට උන්නම් අපි ඒක යලිත් මතකෙර නැගුවොත් මේ බලන්න මුදල් ගෙවීම් චර්ණේ ලද වට්ටම් තීරුව එකතුව 5යි. එතකොට ඔය පහ ලද වට්ටම් ගිනුමේ මේ වෙද්දි තියෙන බැරපැත්තේ. එතකොට ඒකෙන් ලාභය ගන්න මාරු කරනවා කියලා කියන්නේ ලද වට්ටම් හර ලාලා බැර කීයද? 5. හරි. එතකොට අපි සංලක්ෂය ලියනවා ලද වට්ටම් ලාභය ගණනේදී මගහැරීම නිවැරදි කළා නේද? අපි සංලක්ෂය ලියනවා ලදවට්ටම් ලාභය ගණනේදී මගහැරීම නිවැරදි කළා. හරි. දැන් මෙතනදී ලාලා බැර කියලා කියන්නේ ලාලා බැර කියන්නේ අපි ආදායමක් හඳුන ගන්න ඕනේ. හඳුනා ගත්තේ නැති ලදවට්ටම් කියලා ආදායමක් හඳුන ගන්නවා. එතකොට ඒ ආදායම හඳුන ගන්නවා කියලා කියන්නේ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශනයේ එකතු කිරීම වලට ලියන්න ඕන 5. ඒකත් තේරුණා නේද?
හරිද? හරි. ඒකත් ගුණාසාසන කුල වගේ තේරුණා. ඊගාවට ගානේ ඊගාවට කියන වරද මොකද්ද? චැට් එකේ එකක් එනවා. ඔව් සර්. හරි. මොන වැරදි පළවෙනි වැරද්ද අපි කළා? නිවැරදි කළා. ඊගාවට කියනවා ගෙවූ මෙහෙයුම් වියදම්. නිවැරදිව ගෙවීම් චැනලේ වාර්තා කර තිබුණාත් එය 98000ක් ලෙස මෙහෙයුම් වියදම් ගිණුමට පිටපත් කළා. අතර මේ බලන්න වාර මේ ස්ක්‍රීන් එකේ මෙතනම පේනවා. ගෙවපු මෙහෙයුම් වියදම් 298000යි 298000ක් මෙහෙයුම් වියදම් ගෙවලා තියෙනවා. මේ මං කහපාට ගෑවි. නමුත් ඒක පිටපත් වෙලා තියෙන කීයක් කියලාද? 98000ක් කියලා. එහෙනම් තව කීයක් මෙහෙයුම් වියදම් ගිණුමට පිටපත් වෙන්න ඕනද? තව 200ක් නේද? කතා කරන්නකෝ. මං විතරක් ගාන හදනවද මන් දන්නේ. හරි. චැට් එකට දාලා තියෙනවා 200ක් සර් කියලා. ඌයනුලි 200ක්. එහෙනම් 200ක් මෙහෙයුම් වියදම් ගිණුම හර වෙනවා. නමුත් මේ පිටපත් වීම වැරදියට පිටපත් වෙලා තියෙන්නේ මෙහෙයුම් වියදම් ගිණුමට විතරයි. මුදල් ගෙවිංචනේ නිවැරදිව වාර්තා කළා. එහෙනම් මේ 200 දැන් බැර කරන්න කොහටද? අනියත ලෙසම අවිනිශ්චිත ගිණුමට අපිට වෙන විකල්ප නැහැ. ඒක නිසා අපි අවිනිශ්චිත ගිණුමට බැර කරනවා. අවිනිශ්චිත ගිණුමනේ. අවිනිශ්චිත ගිණුමට බැර කරනවා 200. අපිට සංලක්ෂ්‍ය ලියන්න පුළුවන්. අපි සංලක්ෂ්‍ය ලියමු. මෙහෙයුම් වියදම් රුපියල් 298000 එම ගිණුමට 98000ක් ලෙස පිටපත් වීම නිවැරදි කරා. කියලා ලිව්ව. එතකොට මෙතනදී දැන් මෙහෙයුම් වියදම් ගිණුම හර තොර අපි අලුතින් වියදම අඳුර ගන්නවා 200ක. එතකොට ලාභේ මොකද වෙන්නේ? තවත් 200ක්. තවත් 200ක් ලාභේ අඩු වෙනවා. තවත් 200ක් ලාභේ අඩු වෙනවා. එතකොට ලාභේ නිවැරදි කිරීමේ ප්‍රකාශනයේ ඔරිජිනල් තියෙන්නේ ඇත්තේ කෙටුම්පත් ශුද්ධ ලාභේ කියලා 1560යි. එකතු කිරීම තියෙනවා 5ක්. එතකොට උත්තරේ 1565යි. ඒකෙන් 400ක් අඩු කරපුවහම උත්තරේ නිවැරදි ශුද්ධ ලාභේ 1160 පහයි කියලාද එන්නේ? අවු නේද? රුපියල් 1000 බව පුතේ ලියන්න මේවා පුඩි. හරිද? මොකද වා කියන්නේ? හරි සර්. හරිනේ. රයිට්. එහෙමනම් ළමයි අපි තාක්ෂණික ගැටලුවක් එක්ක මුලදී හිටියේ. නමුත් අපි ඒ නිවැරදි කරගත්ත අතර මේක නිවැරදි කරගන්න කෙනෙක් උදව් කළා. එයාට යලිත් ස්තුතියි. මොකද ඔහු ඇය නොවන්නට අපි අද දවසේදී මේ පාඩම අපිට කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. හරි. එහෙමනම් අපි මං හිතනවාට දැන් මාව පේනවා. අපි ගාන ඒ ගාන ඉතාම සාර්ථකව හැදුවා කියලා ළමයි මම විශ්වාස කරනවා. අවසානෙත් එක් රැඳී සිටියද සුදි. අපි ඊගාව ගාන ඔයාලා ගෙදරින් හදන්න. දැන් ඒ පේපර් එකේ හිටියේ ඇති අපි ඊගාව බ්‍රහස්පතින්දර මතක හතර කියලා තව පේපර් එකක් දෙනවා. ඒ පේපර් එකේ අපි සිලබස් එකේ තව චුට්ටක් ඉස්සරහට යන්නට උත්සාහ කරමු. හරි. එහෙමනම් ඔයගොල්ලන්ට ඔයාලගේ කමෙන්ට් එක එක්කෝ මට WhatsApp ගෲප් එකේ එවන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් විදියට දාන්න. ඒ කෙසේ වෙතත් රැඳී සිටියාට අවසාන මොහොත වෙනතුරු ඔයගොල්ලන්ට මෙහෙමින් මේ සුදී. එහෙමනම් මට යන්නට අවසරයි. ඔයගොල්ලන්ට සුබ රාත්‍රියක්. අයිබෝන්. අයිබෝන්. අයිබෝන්.